समीपाय की मम दवा गीते अहन वेलावाट अवश्य तरमटम प्रेमणीय गीत वगेम तमाय हुंगा निधिसु अहिमी करला गीते पेम्मदी गीते तमाय अभी सेना नायक वेरली अध्ययन गायनायक पूर्व गीते गीते रचनायक कौर के हिता दी अद याल टीवी सहोदरत्व नालिकाव लेडीस ओनली वेडसटहंट अभी काटद आराधना कले केला इतिन नंदनीय प्रेमय गेन वगेम तवत् बहुत ऐगेन अभी दनकरणट हेकियाव लबेनो अभी ऐट अद आराधना करा मे सेनानायक वेरली अध्ययन गायना करन नंदनीय प्रेमय पिलिबंदव लियवुनु गीते ए वगेम तमाय अर संद पलुवेन ए वगेम तमाय एड्वर्ड जायकोडी निरोषा विराजनी तव लंकावे वर्तमान जनप्रियताले इन गायक गायिकावन किहिप पलकटम तमंगे निसंग हेकियावेन मे कलाकेत पोषणे करन्नट अय महागु सेवावक् इटु करन हबै टिकक् निहदाय ए निसाम तमय अपि मे वेडसटहनट अयटि तमत् गौरवेन आराधना करे अय प्रवीण गीत रचिकावक् ए वगेम तमय लेखिकावक् नमिन ओब कौरुत् होंदिन हदुरेन नंदा उडवत् महात्मिय आईबुआन अभी तो मैं दे अभी हम लोगों के में तो ये ना एक एक दक्षता के कुशलता दी ना दक्षता दी ना ये देवा लोलिन तमाय अभी वो हाथों ने गाने नंदा उड़ावत्ता के ना ओबव प्रेक्षक के आसान में हाथों ने गाने गीत रचिका वाक्य दी है तो है भाई इटे काले नो बो दक्षता के नलती है ना लेखिका वाक्य दी है तो इटा काले नो बो समाज ये हाथों ने गाने में नंदनीय प्रेम में निशान की वो हारे दे नंदनीय प्रेम गीते मट लोक हई अक्ना मगे जीवित यम संधिस्थान अक्की मम हितन निर्माण कटित करना पुंच कालिंदम पासल कालिंदम एवागे यंग बेबलीम लोक संधिस्थान अक्ने नंदनी प्रेम गीते मंगीतन जीवित एलिया केकतुना गीते ओ अतर मुखा प्रेम कथा मन नंदनीय पेम के नंदा उड़वा नंदनीय पेम के दाला पौदल के जीवित तीन देवा समहार देवा अनावाश नम तुंगा प्रेक्षक असा कमी गीते पादक वे कथावत्तीन दिन अतर कथावत्ती भूमि गीत कथावत्तीन एक पुंची हरी हितर दीम पुंचि मुनाहरी अद्यकीम तमुंट दन संवेदी दया पादरगन तमें भू निर्माण मगे अति लीवलाच निर्माण भूम सार्थक विलातीन इति नंदनी प्रेम गीते तुला इबंध अद्यकीम अतीनो इतने महालुक दयाकने इकटा अभी वैकरण कार्यालय ओब उना मम उना अभी भूम संवेदी मित्र असुरकरा समहर अभी नोदन वत्त हित्रिदी एतवीलातीनों अभी बलापुर एतवीलावल ये गुड़ अभी ऐतूनाम
අපි අර කරගෙන යන යන් යන් දේවල් වලට පුංචිම හරි ඒ එතනින් බලපෑමක් ඇති වුණා නම් ඒක හිතේ ලොකුවට බලපාන වෙලාවල් තියෙනවා. ඉතින් අන්න එහෙම පුංචි සිතරි විදිහමත් තමයි මේ කතන්දරේට මුල් වුණේ. ඒකතේ ලස්සන ප්‍රේම ගීතයක් ලියුණා ඒ තුල. කොයි වසරද මේක මේ ගීතයක් බවට මේක ගීතයක් වුණේ 1996. 96 වසරේ. 96. ගීතේ මං බාර දුන්නේ 96. 97 වෙනකොට ගීතේ එළියට ඇවිල්ලා ප්‍රේක්ෂකයන් අතර ගියා. හොඳ ප්‍රතිචාර ලැබුණා. ලැබුණා ඇත්තටම. ඒක මුල්ම ගීතය නන්දනී ප්‍රේමයේ ගීතයද? නෑ නෑ ඊට කලින් ගොඩක් ගීත කළා. ඒ ගොඩක් ගීත මේ බහුතරයක් ගීත ළමා ගීත ඒත් එක්කම මම වැඩ කළා රජරට ගුවන්විදුලි සංස්ථාවේ. එතන සරලගී වැඩසටහන් වලට ගොඩක් ගීත ලිව්වා. ළමා ගීත ලිව්වා ඒ සංගීත සන්ධ්‍යාව කියන වැඩසටහන් වලට ළමා ඒවට. ඊට අමතරව මම විසින් නිෂ්පාදනය කරපු මල්ගමු වගේ වැඩසටහන් වලට පුංචි ළමයි ගෙන්නලා අපි ඒගොල්ලන්ලව ගීත පටිගත කෙරෙව්වා. ඒවට එහෙමත් ගීත ලිව්වා. ඒ හැම එකක්මත් පසු කාලීනව මම මුද්‍රණයෙන් එළියට දක්වලා තියෙනවා ඒ ගීත. ඒ විදිහට තමයි ගීත ලියුනේ. ඉතින් ඒ ආරම්භ වුණේ රැකියාවත් එක්ක. ඔව්. හැබැයි මේ අපි දන්න විදිහට අපේ පාසල් කාලය කියලා කියන්නේත් කලා කුසලතාවයන් වලට ඔබ ඍජුව සම්බන්ධතාවයක් දක්වපු බොහොම දක්ෂ ශිෂ්‍යාවක්. ඔව්. ඇත්තටම. අපි කැමති මේ පාසල් කාලයට ගෙහෙන්නමුද? මොකද පාසල? පාසල එකක් නෙමෙයි පාසල් කීපයක්. මුලින්ම මම ගමින් පාසලට ගියේ. අනුක්කණේ කියලා මගේ ගම බොහොම ලස්සන සුන්දර ගම්මානයක්. කුඹුරු එතකොට මේ ඇලදොල තියෙන මේ ලස්සන ඔයකින් ගම වට වෙලා තියෙනවා. තාමතේ පරිසරයේ විදිහට තාම තියෙනවා කුඹුරු යායේ තියෙනවා පොල් රුප්පාවල්. ඉතින් ගමේ මිනිසුන් ඉංගෙයිකුත් නෑ වැඩි. ගොවිතැන්පත් හොඳට හරියන හොඳ ගමක්. ඒ පැත්තේ තියෙන හොඳ ගමක් අනුක්කණේ කියන්නේ. ඉතින් ඒ ගමේ තමයි ඉපදුනේ. ඉතින් ඒ අතට වැඩිය ලස්සනයි ඒ ගැමි පරිසරයේ දා හොඳට තිබුණ ඇත්තටම. ඉතින් මේ ඒ ගමේ ස්කෝට් තමයි මුලින්ම ගියේ. ඊට පස්සේ 6-7 අර ඇතුළත් විභාගයකින් නක්කවත්ත මධ්‍යම විද්‍යාලය අද ඒක මධ්‍යම විද්‍යාලයක් ඒ කාලේ මහා විද්‍යාලය ඒ මම ඒ ඇතුළත් විභාගයෙන් පාස් වෙලා ඒ ඉතින්ට දැම්මා. ඒකට ගියා. නමුත් 9 වසරෙන් පස්සේ මම නැවත එනවා මේ ගම ආසන්නයේ තියෙන වෙනත් මහා විද්‍යාලයකට කිරින්ද විද්‍යාකර මහා විද්‍යාලය කියලා. ඒ මොකද ඇත්තටම මට එතෙන්ට එන්න අවශ්‍ය වුණේ අර පාසලේ මගේ අධ්‍යාපනයට කිසි බාධාවක් තිබුණේ නැහැ. නමුත් ටිකක් දුර බැහැරයි බස්වල යන එක ටිකක් ගමනාගමනයේ අපහසුතාවක් තිබුණා. නමුත් මම දවසක් හවස පන්තියකට යනවා අපේ අක්කත් එක්ක. අක්කගේ ගියේ ඒ ස්කෝලෙට කිරින්ද විද්‍යාකර මහාවිද්‍යාලයට. ඒ ගියේ අක්කා ගියේ නාට්‍ය පුහුණුවකට. මමත් එයත් එක තමයි ගියේ නාට්‍ය පුහුණුව කරන වෙලාවේ. මේ මම ඉතින් බලාගෙන ඉන්නවා හොඳ මේ ඒගොල්ලන්ට නාට්‍ය පුහුණු කරන හැටි. ඇත්තටම මේ මට හරියට ආසාවක් ඇති වුණා. ඒ මහදන මුත්ත තමයි කරන්නේ. මහදන මුත්ත නාට්‍ය වඩ මතකත් එක්ක කෑල්ලා තොල් රතු කරලා නියදික් කරලා සාරේ ඇඳලා හැඩ වැඩ දමලා මේ විදියට යන සුන්දරියක් මට ගෙනල්ලා දෙන්නකො මහදැන මුත්තේ කියලා. ඉතින් අර ළමයි එක සෛලගත නාට්‍යයක් පුහුණු වෙනවා. ඉතින් ඒක නයි ඒක කෑලි කියලා. ඉතින් මට ඉතින් හරි ආස හිතුණා මේ වගේ නාට්‍ය කරන්න තියෙනවනේ මටත් හොඳයි නේද කියලා හිතුණා. ඒ පාර ඉතින් ගෙදර ගියාට පස්සේ මගේ දැන් මේ ගමනාගමනේ පොඩි අපහසුකුත් තියෙනවනේ දැන් මේ පාසල් යන එකේ. පස්සේ මං මගේ තාත්තට කිව්වා මේ මටත් ආසයි ඉස්කෝලේ යන්න මාවත් ඒක ඉස්කෝලේ දාලා තියෙනවා. ඊට පස්සේ ඊගම අවුරුදු වෙනකොට යා මාව මාරු කළ දුන්නා. එතන මට හරියි ලොකු මේ ඉගුරුවරු ටිකක් හිටියා විශ්වවිද්‍යාලෙන් අවුට් වෙලා ඇවිදින්. ඒගොල්ලෝ මෙඩිය තරතුණාය නෙවෙයි. කිරින්ද විද්‍යාකර මහාවිද්‍යාලය. එතකොට මේ ඒ ගුරුවරු මේ බොහොම මේ ළමයින්ට ආදරේ හැකියාවන්ට තැන දෙනවා. ඉතින් අර ඒ වගේ තැනකට මම ගින් වැටුණා. මගේ නිර්මාණශීලී බව එළියට ආවා එතනදී. මටත් පුළුවන් වුණා නාට්‍ය ලියන්න. ඉස්කෝලේ හැම වාරයකම වාර තුනේම අවසානයේ ඒගොල්ලෝ කොන්සර්ට් එකක් තියෙනවා. ඒකට අපට ඉදිරිපත් කරන්න දෙනවා අපේ හැකියාවන් වලට දේවල් ලියලා කරලා නැටුම් ගැවුම්. එතකොට එක එක දේවල්. ඉතින් මට මම මේ පැත්තෙන් ලියන්න පටන් ගත්තා. මම නාට්‍ය ලියන්න පටන් ගත්තා. ඒ නාට්‍ය පුහුණු කරගත්තා. නාට්‍ය කණ්ඩායමක් හැදිලා පහු වෙනකොට ලොකු නාට්‍ය කණ්ඩායමක් වුණා. ඉස්කෝලෙන් අස්සෙනකොට ඒක මුලින්ම පටන් ගත්තා ඒ විදිහට. ඉතින් ඒ විදිහට මේ කරපු නාට්‍ය කීපයක්ම එකක් සම්පකාර බෑනා කියලා ඒක ස්කෝලේ තරඟයකට ගිහිල්ලා මට අපි ටවුන් හෝල් එකට ගිහිල්ලා ඒකට තු වෙන තැන හම්බුණා. ඊට අමතරව මේ දැන් ඔය ඒ ලෙවල් පන්ති වල එහෙම කරනකොට මේ මැදුර බිඳුනා අකුණු වැදිලා
मगे दैयोग इवागे नाट की दिख स्क्रिप्ट पैकमारे इतनी ये विधि कर लो मे नाट दिखा काफी लसन होता कंडा कटिया गुरु किसी बाधा वो तिबुण आप इधरी पत्करा यू अब इट दी इला बलागन हिटिया वेद कावल दुना इट पास ये कंडा स्कोल पिटट गिनी पिटत कल कर නාට්‍ය වලට වේදිකා නාට්‍යයට රංගන ශිල්පිනියක් වෙන්නට තිබුණු කැමැත්ත ඇයි පසු කාලීනව නැති වෙලාදී? ඇත්තටම පසු කාලීනව කියන්නේ මම ඒ ඒ කාලෙම ඒ ඒක කරන අතරෙම නව කතා පොතක් ලිව්ව පාසල් කාලෙම සාමාන්‍ය පෙළ ලියලා ගෙදර ඉන්න කාලේ කැලේ මලක් රන්බඳුන කියලා නව කතා පොත 17 18 ලිව්වෙ කොහොමත් 20 විතර වුණා පොත අවුට් වෙනකොට ඊගාවට කෙටි කතා සංග්‍රහයක් ඇඩ්වාන්ස් ලෙවල් ලියලා ඉවරලා ඉවරලා කරේ ඒක 79 එළියට දැම්මේ ඒ පොත් දෙකත් කෙරුණා ඇත්තට ඒ කියන්නේ ලේඛන කලාවත් අර අර පැත්තත් එක මේ මම ඇත්තටම මේ අර ඔබව ප්‍රශ්නේ ඇයි මේකෙන් ඇත්තුනේ කියනකොට මම ඒක ඇත්තුනේ ඇත්තටම මේ මම ආවනේ ගුවන් දෙලියට ඊට පස්සේ වැඩි කල් ගියේ නෑ මේ ඉක්මනින්ම මල ජොබ් එක හම්බුණා ඔව් එතකොට මගේ අපේ මට අවුරුද්දක් අමර ගැල්වස යාළුවෙකුත් හම්බුණා ඉතින් මං හිතනවා මට යන්න පුළුවන් උනේ අර පැත්තට නෙමෙයි මේ පැත්තට කියලා. ඔව් ඒක මට ඒ ගැන සතුටු වෙද දැන්? නෑ ඒ ගැන මං ඇත්තටම මං ඒ ගැන මොකුත් වරදක් හිතන්නේ නෑ. ජීවිතේ යන්න පුළුවන් දේවල් තමයි අපිට ලැබෙන්නේ නේ. ඉතින් මං කලාව ඒ නාට්‍ය පැත්ත ඇතහැරියා කියලා මගේ ඒක කිසිම මේක ඒකට දුෂ්කරතාවක් තියෙන එකක් නෑ ඇත්තටම. තරුණ ගැහැණු ළමයෙකුට ඉතින් ලොකු අවහරණක් ඕන මේ නාට්‍යයකට යනකොට එහෙමත් තියෙනවනේ. ඉතින් මං හිතනවා ලේඛන කලාවට මට ඒකට බාධා තිබුණ නැහැ. ඒක ඒක මට කරගෙන යන්න පුළුවන් වුණා. දෙන නාට්‍යපත අතෑරුණා කියලා මං ඒකට දුක් වෙන්නේ නැහැ ඇත්තටම. එතකොට කොහොමද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ඔබ සම්බන්ධ වෙන්නේ? ගුවන් සංස්ථාවට සම්බන්ධ වුණා ඉතින් ඇත්තටම ඒව හම්බෙන්ම වගේ දේවල් තමයි ඇත්තම කියනවා. ඒ කියන්නේ හැබැයි මේ අද කාලේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම තමයි අපි දකිනවා මේ ඒ ඉල්ලුමත් එක්ක හොඳ පිරිසක් පිටිපස්සෙන් පිටිසක් සූදානම් වෙලා ඉන්නෝ මේ ස්ථානවලට යන විශේෂයෙන් මාධ්‍ය නාලිකාවලට එන්න. හැබැයි එහෙම තිබුණට එන්න අපහසුයක්. මොකද ඒ කාලේ නම් එහෙම නැහැ. මොකද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තමයි මාධ්‍ය තුල තිබුණු එකම නාලිකාව බවට පත් වුණේ. හැබැයි ඒ කියලා ලෙහෙසි වුණත් නැහැ. නෑ ඇත්තටම ලෙහෙසි නෑ. මොකද අපි ගමේ කොළඹින් උඟක් දුර බැහැර. එතකොට මට එහෙම කිසිම පසු ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබුණේ නැහැ මේ කොළඹට සම්බන්ධ වෙන්න. මේ ගුවන්විදුලි සංස්ථාවේ කවුරුත් අඳුනුකමක් තිබුණේ නැහැ. එහෙම ඉන්න වෙලාවක නම් මම ලියන්න පටන් ගත්තනේ. දැන් මේවා ලියාගෙන දැන් මේකට පෙරවදනක් එහෙම ගත්තේ ඩබ්ලිව් අවිසිංහ මහත්තයාගේ. ඊට පස්සේ දැන් ටික ටික මම ජනප්‍රියත් වෙලා ඉතින් මේ පොත අපත ලියලා එහෙම කරලා ගුරුවරු අතර නම පලාතේ. ඉතින් මට නිකන් හිතුණා මොකක් හරි දැන් අර විභාගෙ ලියලා ඉන්නකොට දැන් මොකක් හරි ජොබ් එකකට මම යනවා නම් කවදාවත් බලාපොරොත්තුවත් තිබුණේ ආවල් දෙයට යනවා කියලා තිබුණේ නැහැ. මට හිතුණා මේ පත්තරයකටවත් ගියොත් හොඳයි නේද කියන හැඟීමක් ආවා. ඒ අනුව මේ ටිකක් ඒ කියන්නේ විමසිල්ලෙන් ඉන්නකොට මොයේ ගුවන් සංස්ථාවේ නිෂ්පාදන සහායකවරු ක්‍රියාකාරී සහායකවරු කියලා ඒ තන්තුර හැඳුන්වේ මේ සම්බන්ධව මේ දැනීමක් මට දැනගන්න ලැබුණා. ඊට පස්සේ ඒකට ඉල්ලුම් කරලා එහෙම දැන් දන්න කෙනෙක් කවුරුත් නැහැ ඉතින්. දැන් ඔහොම ටික කාලයක් ඉන්නකොට අහම්බයක් සිද්ධ වුණා ඇත්තටම. අහම්බෙන් දේවල් සිද්ධ වෙනවා. මේ අපේ ගමේ ගෑනු ළමෙක් ඔය ඒ කාලේ කෑගල්ල හිටියේ ගුණදාස් කපුගේ මහත්තයා බැඳපු අලුතම ඒ ජෝඩු වෙනවා අපේ ගමට මේ ගමෙන් ගෑනු ළමෙක් ඒ ගෙදරට එක්ක යන්න. මේ වැඩට එක්ක යන්න. එතකොට මේ ඉතින් මම ගුණදාස් කපුගේ මහත්මයා ගෙදරටද? ගුණදාස් කපුගේ මහත්තයා ගෙදර නෝනායි මේ මහත්තයා දෙන්නම. ඉතින් අපි අඳුර කවදාවත් මම දැකලා නැහැ. එතකොට මේ අපේ ගමේ අපේ මගේ අයියා ඉන්නවා. අයියා ටිකක් ඔය දේවල් දන්නවා. එයා ඔය දේශපාලන පැත්තෙන් එම් පොඩි පොඩි කපුගේ මහත්තයලගේ ඒ පැත්තට සම්බන්ධයි. කපුගේ මහත්මයාගේ බිරිඳ ප්‍රේමක් කපුගේ ප්‍රේමක්කා ප්‍රේමක මේ ලැගදිත් මා එක කතා කළා ඔය සිද්ධිය ගැන. ඉතින් මේ එයා දැකලා තිබුණා කොහොම හරි මේ මහත්තයා මේ ගමට එනවා. එයා අඳුනගෙන තිබුණා මහත්තයාව. ඒ මොකද අපේ වත්ත අයිනෙන් තමයි ඒගොල්ලන් ගෙදරට යන්න තියෙන්නේ. අයියා ඒක දැකලා කිව්වා අහවලා මේ ආවා මේ ගමට මේ අහවල ගෙදරට ආවා කියලා මට ගෙදර ඇවිත් කිව්වා. එතකොට මේ මට ඉතින් හරි දැන් උනන්දුයි මේ දැන් ගුවන් සස්තාවේ කෙනෙක් එන්නේ දැන් කපුගේ මහත්තයා ගම ප්‍රසිද්ධයි නේද? අපි කවුරුත් දන්නවනේ. ඒ පාර මේ
මං හෙමීට ගියා ඒ ගෙදරට ගියාම මේ දෙන්න ඉන්නවා ඉතින් ගිහින් මං ඒගොල්ලෝ ටිකක් ඉතින් කතා කරලා ඉතින් ලොකු ඇසුකුත් නෙමෙයි ඉතින් ඒ වුණාට ඉතින් අර ගුණන්දුනේ කතා කරලා මේ කිව්වා මෙහෙම මම මේ පොත්පත් ලියලා තියෙනවා මම මෙහෙම ඉල්ලුම් පත්‍රයක් දාලා තියෙනවා එහෙම කියලා කපුගේ මහත්තයලා එක කතා කරලා ඉතින් දැන් එයාලා මං හිතන්නේ දවල් වෙන්න ඇවිල්ලා තිබුණේ ඒ ගෙදරින් එහෙම දවල්ට එහෙම කෑවට පස්සේ අපි කොහොම හරි ආරාධනා කරලා අපේ ගෙදරට එන්න කියලා අපේ ගෙදරට එන්න ආ කැමතුණා ඒ දෙන්න ඉතින් වැඩි දුරක් නෙමෙයි पारदे तम गेदे पास अनेटकैम वेलदी हर सतोष मे वगी वाड़ी दिन सिंधु की सिंधु दिखते दंपाटे सिंधु की अंक मे कत्को कप की मारते अरगे दिटा थिंक मे पहुदा उदय गिना मट की मनोहरी मनोहरी इलूम पत्र आप इलावक मे कथ आवाम कथागर मे कीलिए मट ये सामूह परचने आवा सामूह परचने दबस्तुना लुकू सामूह परचने वज्र लड़ी दंडने वज्र लड़ी तेगड़ता दबस्तुना लुक सामूह परचने पार आप एक वाड़ीला ඉතින් මම සම්මුඛ පරිශ්‍රයෙන් මම පොත් අත්තර ගියා මගේ ඉතින් ඉති පිට සුසුගම් අරගෙන ගියා ඉතින් කපුගේ මහත්තයවත් හම්බුනේ ඇත්තටම හම්බ වෙලා කතා කරලා ඉතින් එයා ඒ වෙලාවේ කිව්වා එයාට අර ওই 70 ගණන් වල දේශපාලන වශයෙන් මං ඉතින් පොඩි පොඩි ප්‍රශ්න තිබුණු කාලයක් මට නම් ලොකු දේවල් කරන්න බෑ නමුත් මේ සරත් අයියට මම මතක් කරන්නම් ඔයා ගැන කියලා කිව්වා සරත් විලේ මහත්තයා තමයි ඒ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ කාලේ අපිට හිටපු ඉතින් කොහොම හරි යා කියන්න ඇති ඊට පස්සේ ඒ ගැන කතා කරෙත් නෑ මම සම්මුඛ පරිශ්‍රයෙන් පාස් වෙලා තිබුණා විශාරද ගුණදාස කපුගේ මහත්මයා කියලා කියන්නේ අදටත් ජීවිතුන් අතර නැති වුණත් එතුමාගේ ගීතවලට තියෙන ඉල්ලුම රසය අපිට අඩුවක් වෙලා නැහැ මම විරාමයට යන්න කලින් කෙටි ප්‍රශ්නයක් අහනවා කි. ඔව් ගීතයක් ලියවද එතුමාට? එතුමාට ගීතයක් මට ලියන්න බැරුණා ඇත්තටම एक हर दुख मुकद मेला मेन मे हर गोड़ा प्रवीण तलिए गिंतने युमा मट मुन मुल मुल मुनगे गोवनि गोड़ा कट इट पास थिंग लुक लुक पोड़ पोड़ी प्रश्न तेक्न आप इतने मट में राजकारी विनाई कला विनाई इतने आवट पास एम गिहला अनुगण तम मम्मिक निधास्ते निर्माणात्मक बेतट बेस्ते अतने पुहन अत्ते डब्बे करगन गिहला ඒ කාලෙම නිකුත් මම ගුණදාස කපුගේ මහත්තයා රජරටින් ගිහිල්ලා මම යනකොට මට එතුමා ඊට පස්සේ වැඩි ලඟුල සමීපව හම්බුනේ නැහැ ජීවිතේ සමහර දේවල් මුණ ගැහෙනකොට ජීවිතේ සමහර දේවල් අපිට ගිලිහිලා යනවා හැබැයි ගිලිහුණු දේ පිළිබඳව හිත හිත අපේ එකතන නතර නොමි ජීවිතේ ඉදිරිය අපි හොයාගෙන යනකොට ඊටත් වඩා හොඳ දේවල් අපේ ජීවිතයට මුණ ගැහෙනවා අන්න එහෙම කලාකරණියක් තමයි ප්‍රවීණ ලේඛිකාවක් දීපද රචිකාවක් වන නන්දා උඩවත් මහත්මිය කියන්නේ අපි සූදානම මගේ ජීවිතයේ සොඳුරු මතක යලි යලි සංස්මරණය කරන්න මේ විරාමයෙන් අනතුරුව විරාමයෙන් අනතුරුව සහෝදරත්වයේ නාලිකාව යාල් ටීවී ගෙනෙන ලේඩිස් ඔන්ලි වැඩසටහන සමගින් ඔබ මේ වෙනකොට දන්නවා අද අපේ වැඩසටහනට කාටද අපි ආරාධනා කළේ කියලා ඒකේ මතක අතරේ හරි අපූර්ව මතක තියෙනවා කියලා අපි කිව්වනේ දැන් අපි දන්න විදිහට අකේ මේ විශේෂයෙන් කලාව තුළ එක දිගට නියෙලා ඉන්නවා කියලා කියන්නේ ටිකක් අමාරු වැඩක් අමාරු ඒ වගේම තමයි ගුවන් විදුලිය තුළ වැඩ කරන කොටත් ඒක ඒ විදිහටම තියෙනවා කියලා මේ වර්තමානයේ වෙනකොටත් අපි කතා කරන දෙයක් කොහොමද ඇත්තරම මේ ඔය ගමන යනකොට ලැබුණු එක එක අභියෝගාත්මක දේවලුත් ඇතනි ජීවිතය තුළ ඇත්තටම अभियोग तिबुना मुकद मे दें पुंचाले अम्मा तात गावन काले युवकान किसीम बाधा तिबुने वे हरी लसन विधि मे परसर हम हदला मे दें पोताली मुद्रने करें मंगा मे कर लुकदिया थिंक एक उदाहर अरे मे महते एतन मे ये हिटपो मे कवि එතුමා මේ දැන් කතාව වෙනත් වෙද්දන්නේ නැහැ කියන්න ගියාම උදා වුණා මේ එතුමාට පොත පෙන්වුවාම ඉස්සෙල්ලම පෙන්නලා යා ඇත්තටම ආබාධිත එක්කෙනෙක් බහුමී සෝමරත්න කියලා කවියේ ඒ මහත්යාවදී මගේ පියා එක කතා කළා තමයි මේක හොඳ දෙයක් මේකට උදව් කරන්න කියලා කොහොම හරි එයා කැමති කරගෙන පොත කළේ ඉතින් අපි දැන් ඊට පස්සේ කතා කරේ හින්දා වැඩි කියන්න යන්නේ ඉතින් මේ ඊට පස්සේ ඒ ආපු ලස්සන ජීවිතේ
ගුවන් විදුලියට ආවට පස්සේ ටිකක් වෙනස් වුණා. එතන තියෙන්නේ මම බලාපොරොත්තු වුණම ජීවිතේ නෙවෙයි. එතන හැල හැප්පීම් සහිත වෙන 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 මේ චරිත පුද්ගලයන් අපට මුණ ගැහුණා. ඒත් එක්කම අවුරුද්දකින් ඉතර පස්සේ මගේ ජීවිතේට මටත් මිත්‍රයේ සමීප මිත්‍රයෙක් හමුණා. එතකොට මේ මගේ මහත්තයා ඉතින් බැන්දියා තමයි. ඉතින් එයාත් එක්කත් ඒ ප්‍රේම සම්බන්ධිකුත් පවත්වාගෙන යන අතරේ ඉතින් අපි 79 ආවේ 83 කෙටි කාලයකට මහනුවර සේවයට ගියා. මේ කඳුරට සේවයට ගියා. එතන මේ මහනුවර ප්‍රජා ගොන්ඩ සේවයට අපේ මහත්තයා සම්බන්ධ වුණා ඊට කලින්. ඒ නිසාම තමයි මම මහනුවර සේවයට ගියේ. ඒ අනුව මේ අපි විවාහ වුණා. ඊට පස්සේ ඉතින් මේ ගමින් ඈත දරුවෝ දෙන්නා දරුවෝ පොඩි පුතා හම්බෙන්නේ කාලේ මම ජොබ් එකෙන් ටික කාලකට අයින් වුණා. ඊට පස්සේ දෙවෙනියත් ඊට පස්සේ අවුරුදු 6ක් විතර මේ දරුවෝ දෙන්නා වෙනුවෙන් මම මේ රැකියාවෙන් අයින් වුණා. ඊට පස්සේ නැවත රැකියාව ලැබෙනවා රජරජ සේවයට. ඔව් ඒ 90 1990. ඔව් පුතා ඉස්කෝලේ යන්නේ මම ජොබ් එකට යන්නේ හරියටම එක අවුරුද්දේ. ඔව් එතකොට මේ මහත්තයාගේ දරුවෝ දෙන්නගේ නම කිව්ව නැතුමුත් ඒක අඩුවක් වගේ නේද? අපි කියමු. ඔව් මහත්තයා මේ කෝලිත මෙන්ඩිස් මේ මගේ පුතා කෝසල කෝසල නන්ද ධර්මප්‍රිය මෙන්ඩිස් කෝසලි නන්ද ධර්මප්‍රිය මෙන්ඩිස් දුව. ඔව් දෙන්නම ලංකාවේ නැද්ද? දැන් මේ දවස්වල ලංකාවේ නැහැ දෙන්නම. ඔව්. ඒ කියන්නේ දෙන්නම දැන් ඉහි රැකියාවල් කරනවා. ඉතින් මහත්තයාත් බහුතරයක් වැඩි වශයෙන් ලංකාවේ නැහැ. ගත වෙලා තමයි. ඔව් ඔව්. ඔබත් ඇවිල්ලා කෙටි කාලයකට ලංකාවට මව් රටට ඇවිල්ලා ඉන්න වෙලාවකටම අපි මේ විදිහට වැඩසටහනට සම්බන්ධ කරගන්න එකට බොහොම ස්තුතියි කියලා කියනවා. යාල්ටි අපේ ආරාධනය පිළිගන්න මේ වැඩසටහනට ආවට මොකද මේ මට දැනෙන දෙයක් මම මේ පෞද්ගලික අදහසක් අහන්න ප්‍රශ්නයක් විදිහට ඔබේ කලා හැකියාවන් තුල ඔබ මාධ්‍ය නාලිකාවක හිටියත් ඔබට ලැබුණු තැන පිළිබඳව අපිට ඒ තරම් සතුටු වෙන්නට පුළුවන් දේ තියෙනවයි කියලා හිතනවා හරි අඩුයි. ඔව් ඇත්ත වශයෙන්ම කරපු දේවල් බොහෝයි. ඉතින් මට ලැබුණු වෘත්තිය ක්‍රියාකාරී සහායකවරියක් ඇද්ද එක පැත්තකින් කාර්මික අංශය අනිත් පැත්තෙන් ඇත්තම විශාල පිරිසක් සම්බන්ධ වෙන පැත්තක් දැනුම් සම්භාරයකුත් ලැබෙන පැත්තක් ඒක මම ගැන මම රැකියාව සම්බන්ධව කිසිම මගේ හිතේ නොසතුටක් නැහැ. ඒ රැකියාව හොඳයි. ඉතින් නමුත් මගෙන් ගන්න තිබුණු වැඩ ආයතනයෙන් ගත්තේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. මොකද මම බහුතරයක් වැඩ කළේ ආයතනයට පිටින්. ආයතනයේ තුල මම යම් යම් ගීත නිර්මාණ කළා. ඒවා තවමත් තියෙනවා ප්‍රචාරයත් වෙනවා. සමනල පෙරහැර කියලා ළමා ගීත සංග්‍රහයක් කළා. ඒක කළේ ආයතනයට පිටින්. ඒක මම කළේ පෞද්ගලිකවම. ඊත් එක්කම සඳපළුවෙන් අර සඳපළුවෙන් කියලා ওই නන්දනී පෙමත් ඇතුළුව කියා ගන්න බැරි තරමට අර සඳපළුවෙන් පාද නූපුර ඔබේ මගේ මේ සෙනෙහස ඒ වේරලියද්දගේ ගීත. එතකොට දීපිකා ප්‍රියදර්ශනී නිරෝෂා විරාජනී ජානක වික්‍රමසිංහ ජනප්‍රිය බොහොම සියලුම දෙනා ජනප්‍රිය අය ප්‍රදීපා. එතකොට මේ නීලා වික්‍රමසිංහ රෝහණ වීරසිංහ ඇතුළු සංගීතය එහෙම හෙවපුවා. ඒ හැම කෙනෙක්ම එකතු කරගත්තු කැසට් පටියක් මම නිෂ්පාදනය කළා. ඒකත් ආයතනයට පිටින් කරේ. නමුත් ඒ කොච්චර වැඩ කරත් ආයතනය තුල මට ලැබෙන්න ඕන තැන හරියට ලැබුණ නැහැ. ඒකන ඒකට මට ඒක මගේ අවසනාවක්ද ආයතනයේ අවසනාවක්ද කියලා මම දන්නේ නැහැ. ඉතින් එහෙම නොලැබුණයි කියලා තනතුර නැති වුණයි කියලා වැඩක් කරන්න පුළුවන් කෙනෙකුට වැඩ කරන්න පුළුවන්. ඒකට ඒ තමුන්ට ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් ඒකට තමුන්ට ඉතින් මොන හරි වියදම් කරගන්න පුළුවන්කමක් ආත්ම ශක්තියක් ලොකු වගකීමක් අරගන්න ඕනේ. ඉතින් ඒ ටික අරගෙන මම ඒව කළා. මගේ හැකියාවෙන් මම සතුටු වෙන්න පුළුවන් මට්ටමට ගොඩාක් වැඩ කරලා තියෙනවා. බොහොම සතුටුයි. ඔබ වගේ අය තමයි අපිට අවශ්‍ය වන්නේ අනාගතය තුළ. මම හිතන්නේ හුඟක් වෙලාවට අපි දකිනවා ආයතනයකට ගියොත් එහෙම තනතුරක් පුටුවක් වෙනුවෙන් තමයි අපි හැමෝම ෆයිට් කරන්නේ. අපි තරඟ කරන්නේ. හැබැයි ඔබ හොඳට හිතලා බලන්න ඔබ ආයතනයට මොනවද ඉටු කරලා තියෙන්නේ? අන්න ආයතනයට යමක් ඉටු කරා නම් ඒක નિરાයාසයෙන්ම ඔබට ලැබෙනවා. නමුත් ලංකාවේ පද්ධතිය සිස්ටම් එකේ විදිහට හැදිලා නැහැ. ඒ නිසාම තමයි හුඟක් අය තනතුරු වලට පුටු වලට ගිහිල්ලා රණ්ඩු වෙලා ඒ තැන හදාගන්න උත්සාහ කරනවා මිසක් ආයතනය ගොඩ ගන්නට ආයතනය ගොඩ අරගෙන ඒ තුලින් රටට වැඩක් කරන්නට කවදාවත් හිතන්නේ නැහැ. හිතුවත් බොහෝම අල්ප වශයෙන් පිරිසක් ඉන්නේ. ඒ අයට කෙනිහිලිකම් කරන පිරිස තමයි වැඩිපුර ඉන්නේ. ඒ නිසාම තමයි මෙවැනි දක්ෂයන් එක තැනකට තල්ලු වෙලා ගිහිල්ලා
मम राजे मूल काले इतने हिटिया पालक वर युमा दैंगेला इनगिया न्यूटन गुणशेखर के गंपा हों महत्ते हों पोतली गोड़ा पोतली इतकोट युमा इन विलाव मगे दक्षता भी अंतना मैं गोड़ मगे वेड गाव आती गु वेड यम यार मंकी विलामा मलगो मूक लम इंट दुना सिंगिवेन के दुना इतकोट दहाम सेवन एक मतक नाटक कीला इतकोट एक एक नाट्य ये नाट्य बिटपात लिवहा नाट्य ये नाट्य तुनाक तोरगन पोतुना कटियट नून महिम वट वटम गिंगेट मैवित अपूर तेग कि मुद्रने के मे अभी कल दला पेदी नदी के बड़ता कौरदे कुल दिखट कला कवि कवियंगे संगम या कदना यह संगम तुन पेदी नदी निर्माण संग तुनाल युम रज गुणशेखर महत्या कल कर गुणशेखर महत्या मट लुक अत हित दी मद मतम गौरव कर यमकरा अट මගින් වැඩ ගැනීමක සම්බන්ධ. ඔව් දැන් තනතුරු පස්සේ යනකොට බහුතරයක් අල්ප වශයෙන් අත ඇඟිලි ගන්නටත් වඩා අඩු ප්‍රමාණයක් දක්ෂයින්ට තනක් හදලා දීලා ආයතනයේ බබලන්නට උත්සාහ කරන ඒ වගේ මහත්තුරු මහත්මා ගුණ ඇති මහත්තුරුත් ඉන්නවා. ඉන්නවා. ඒ වගේම තමයි දැන් කලාව තුලකේ විශේෂයෙන් ලංකාවේ කාන්තාවකට මේ හරි අමාරුයි ගමනක් යන්න කියලා වර්තමානයේත් අපි කතා කරනවා. ඔව්. ඒක ඇත්තද? एक एक ऐतक नैत्य नहति एम तीन ऐति एक तम एक तमाइ मे थिंग अरे मंकी उपदंग कथांदर एट अरे तन तुरुट पुटूलट एवट मे हेम एवागे पेतवलोट अरे मुन करगन अभी गमना क्या गीयोत् अपने लुक गटल वोट मोहन दिन सिद्धवे एवादी हाँ बला नैत् तमुंड अभिमान तीन वना तमुंड गौरवनीय विधि अट मे समाज वेडकरा ओन के अंगी मे मम्म मगे दक्षता वेडकरना एक लोग अभियोग नयकिन समाज विषय पुद्गल इन्नो नो एक विकृति मानसिक तीन तत्न तीना इन्नो इथिंग तरण लमाइ दम इलामाई वरदर पोल अदना इन्नो ඉතින් ඒ ආගෙන් ගැලවෙනේකත් ඉතින් අය උපාය දන්නෝ අපායනෝ කියලා ඉතින් ඒ විදිහටම තමයි කරගන්න වෙන්නේ ඉතින් ඒ එහෙම සමාජයක් එහෙම නැති සමාජයන් අපිට හොයන්න අමාරුයි ඒවා ඉතින් එහෙම තියෙනවා නමුත් ඉතින් මේ පුළුවන් තරම් තමුන් ගැලවිලා ඉතින් වැඩක් කරගන්න ඕනේ අනික් පැත්තෙන් මම කියන්න ඕනේ තමුන් හොඳට වැඩක් කරගෙන යනවා නම් තමුන්ට හොඳ ගෞරවණීය නමක් ඇති වෙනකොට ඒකත් තමුන්ට ලොකු ආභරණයක්. එතකොට මේ නම ඒ නමට කැළල් කරගන්න කැමති නෑ මුගක් දෙමින්. මේ නම රැකගන්න නම පරිස්සම් කරගන්න නම ගමේ මඩගා ගන්න කැමති නෑ. ඒ නිසා නම රැකගන්නත් ගෞරවයෙන් ඉන්න හදනවා. ඉතින් මම නම් ඒ විදිහට බොඩක් මොකද මට එහෙම සිද්ධ වුණා කියන්නේ මගේ මහත්තයා මං ගියානේ පිටරට ගියානේ මේ දරු දින පොඩි කාලෙම. කියන්නේ දැන් पुता हाई वसरे शिष्यात् पास रोयल कॉलेज दम्मा इतकोट या इट पास या लंगम गिया गिहाम या वृद्धा कड़ी पास या लंका मट अंब इतने पुता इतने पुता हिटिया इतकोट मे अने दू हिटिया पुटा दरो मगर एक्या वत्कन इट अम तुम बाहर कटे उत्कन सहन अभि अरे वगे अभियोग मूल दीगन उदाहरण कलाकलतेन उब यम क्षेत्र बेबल यम क्षेत्र नियोजन सामान्य जीवित स्वामी पुरुष नैतिव दरुण थदावदागन को भूम अपूर्व आकार लसन जीवात् हिते शक्ति अत्यकट उलट अध्यापन पशुभिम समाज पशुभिम अवश्यवाने एकट उभ हिते शक्ति अत्यावश्य कारण पत्नी दुंगलावट अभी लांकीय देश पालने वर्तमान कथा करना कांता पार्श्वे तमाय लंका वेडी लोकम गिम तमाय देशपालने मम्मा नमुत्ति अभी कांता अभी सामान्य जीवित पेन विधि ऐ थिंक कांता वन संबंधी कथागरनाए वेडियन हुंदाई की मत या
මට දැනෙනවා. ඒ කියන්නේ කාන්තාව සැබෑ සැබෑ ආදරයෙන් මේ අපේ දරුවෝ මේ අපේ සහෝදරයෝ මේ අපේ සහෝදරියෝ කියන මානසිකත්වයෙන් ඒ අය දිහා බලනවා නම් තමයි ඒක සාර්ථක වෙන්නේ. ඉතින් මේ අපි දේවල් කරද්දී ළමයෙන් එක්ක වැඩ කරද්දී අපේ දරුවෝ හැටියට අපි ඒ දරුවෝ දිහා බැලුවා. එතකොට අපිට කිසි අවස්ථක අපි අපේ ජීවිතවල දරුවන්ට ගොඩාක් ළමයි ලං කරගෙන වැඩ කෙරුවට කිසිම දවසක අපිට කැලලක් ඇවිල්ලා නැහැ. අර දරුවාට මෙහෙම දෙයක් සිද්ධ වුණා මෙහෙම දෙයක් සිද්ධ වුණා මෙහෙම කියලා අපිට කවදාවත් නැහැ. එහෙමනම් ඒ වගේම හැඟීමකින් දේශපාලනඥයත් එන්න ඕනේ. එතකොට ඒ සමාජ දැන් ආරක්ෂණ ආයතන තියෙනවා. එක එක කාන්තා සංවිධාන තියෙනවා. මේ වගේ හෘදේ සිද්ධ වෙනවාද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් හෘදේ සිද්ධ වුණා නම් අද අපි කතා කරන ප්‍රශ්න මේ අඩු වෙන්න ඕනේ. ඔව් ඇති වෙලා තියෙන්නේ කොහොමද? ප්‍රශ්න එන්නෙන්න වැඩි වෙනවා මිසක් අඩු වීමක් අපි දකින්නේ නැහැ. උතනදී අපි කලාවටත් යම්කිසි සේවාවක් කරන්න පුළුවන් අපි කලාව තුළ හඳුනගන්නේ සහෘදයා ප්‍රේක්ෂකයා අසන්න ආනන්දෙන් ප්‍රඥාවට රැගෙන යන්න ඕනේ. අන්න ඒක තමයි කලා නිර්මාණයක් සතු වගකීම වගවීම කියන විදිහට අපි හඳුනගන්නේ. හැබැයි ලාංකේය කලාව තුළ අපි දකිනවා එහෙම නිර්මාණ ඕන තරම් තිබිලා තියෙනවා. නමුත් වර්තමානයේ වෙනකොට යම් සමාජයේ අපිට හිතා ගන්න බැරි විදිහේ විවිධාකාරයේ ප්‍රශ්නාවලි උද්ගත වෙලා තියෙනවා. ඉතින් එතකොට කලාවෙන් යම් කිසි මෙහෙයක් වෙලා නැහැ කියලා අපිට හිතෙනවා. කලාවෙන් මෙහෙයක් වෙනවද? ඇත්තටම කලාව ආනන්දෙන් ප්‍රඥාවට. ඉතින් දැන් අපි ඉස්සර කලා ඉස්සර නිර්මාණයක් ගත්තාම ඇත්තට මේකේ අපිට දැන්වත් කොතනට ගියත් ඇහෙන්නේ කතා කරන්නේ ඒ නිර්මාණ නේද? ඒ පරණ නිර්මාණ ටිකනේ. බෞද්ධ ගීත ටිකක් ගත්තත් වැඩිපුර අර අපේ පරණ ශිල්පීන් කියපු ගීත ටික තමයි තාම ඒ වගේ තියෙන හොඳ ගුණාත්මක බව. එතකොට මේ වර්තමානයේ වෙනකොට ඇත්තටම ගීතේ හරි සැහැල්ලු වීමක් සිද්ධ වෙලා තියෙනවා. ව්‍යංගයෙන් කියපු දේවල් එලිපිට නිකම්ම කියනවා. සමහර භාෂාව අමු අමුයි හිරිකිතයකින් තොරව භාෂාව මේ විකෘති කරන බවක් පේනවා. ඉතින් එහෙම මේ ගීත නිර්මාණ ඉතින් අපිට අහන්න ලැබෙනවා මේ ඉඳ හිට හරි මොකද ඒවට වැඩි ස්කන්ධුන් නැතත් ප්‍රේම අඳුන අහන්න ලැබෙනවා සමහර ලාවට. දැන් ප්‍රේම ගීතයක් කියන්නේ හරි ප්‍රේමය කියන්නේ අපි හැමෝගෙම හදවතට දැනෙන සංවේදී අත්දැකීමනේ. එතකොට ඒක අපි ඒක දෙන්න ඕනේ තවත් කෙනෙකුට මේ දැන් බොහොම ආදරණීය විදිහට එයාගේ හිත රිදවන්නේ නැතුව මේ කියන්නේ කැතක් නැතුව නිකන් ආදරය කියන එක ප්‍රකාශ කරනකොට අඬන්න ඕනේ නැහැ නේද? මේ අඬා වගේ නිකන් වැළපි වගේ මේ හරි මේ පහත් තත්වයකින් සමහර වචන මේ ඇහෙනවා ගීතවල. එහෙම විලාප ඇහෙනවා ප්‍රේම විලාප. එහෙනම් අර කතාව හරි. මොකද හුඟක් වෙලාවට සමාජයේ අපි අත්දකින මේ සිදුවීම් වලට කලාවෙත් යම්කිසි ඇත්තටම තියෙනවා එහෙම තියෙනවා. දැන් ඒ වගේ මොකද හැමෝම එක මානසික තත්වයක නෙමෙයි. අවුරුදු 16 ළමයාගේ හිතට දැනෙන දේ නෙමෙයි අවුරුදු 30-40ක් ගිය කෙනාගේ ඔළුවට දැනෙන මේ සංවේදී බව. දැන් අර ළමයාගේ හිත ඉක්මනින්ම කැළඹෙන්න පුළුවන් දෙයකින්. දැන් රත්තරන් කියන වචනේ පාවිච්චි කරා වුණත් ඒකේ ඒ ළමයාට දැනෙන හැඟීම නෙමෙයි මේ ලොකු තව ලොකු කෙනෙකුට දැනෙන්නේ. ඉතින් අනේ ඒ වගේ මේ ඒ කලාවෙන් ඒ පහත් විදිහට දේවල් දුන්නාම මේ බාල බොළඳ සිත් ඇතම් විට නොමකට යන්නත් ඉඩ තියෙනවා බොහෝ විට. එහෙම තියෙනවා. එහෙම වෙන්න පුළුවන් කියන එක මට හිතෙනවා. මම හිතන්නේ යලි යලිත් අපි 얘ගෙන පහදා දෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. මේ වර්තමානයේ සිදුවෙච්ච සිදුවීම් කීපයම ඇති අපිට යමක් තේරුම් ගන්නට. ඒත් එක්කම මේ අකමැන්නේ කතා කරගෙන යමු. ඔව් කිම්. දැන් මේ කලාව වගේම වර්තමානයේ දැන් අපේ මේ යම් යම් හැසිරීම් රටාවල් දැන් කලාවටමනේ දැන් අපි ගන්නේ සංගීත සංදර්ශන වගේ ගත්තා වුණත් නේද? ඉතින් ඒ වගේදී බැලුවාම දැන් ඉස්සර රසවින්දනයේ විඳපු විදිය නෙවෙයි දැන් ඇත්තටම ඒවැය තියෙන නැටුම් ගැයුම්. එතකොට ඒවට දාලා තියෙන මේ ඒ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර අමුතුම විදිහකට ගිහින් තියෙනවා. ඉතින් මේ එතනදී යක කෙනෙක් කියන්න පුළුවන් දැන් වැඩසටහන බලාගෙන ඉන්න කෙනෙක් කියන්න පුළුවන් මේ
ඔයේදී 60 70 80 දශකයේ විදිහ නෙවෙයි දැන් අපි ඉන්නේ දැන් ඉන්නේ අපේ 2023 එතකොට අනිත් රටවල් එක බලනකොට තාක්ෂණයේ දියුණු වෙලා තියෙනවා මේ හැම දෙයක්ම දියුණු වෙනකොට කලාව තුළත් යම් දියුණුවක් ඇති වෙන්න ඕනේ කියලා කෙනෙක් ප්‍රශ්නයක් කිව්වොත් නැගුවොත් නෑ කලාව දියුණු වෙන්න ඕනේ ඇත්තටම හැමදාම එකම තැන තියෙන්න ඕනේ නමුත් මම මම නම් විරුද්ධයි අපේ සංස්කෘතිය හරපද්ධතියින්ද විනාශ වෙන විදිහ දේවල් සිද්ධ වෙනවට එහෙම වුණාම තමයි අර වගේ देवाल हूँ मम्मे की आने ये पेवट मे वगे रूकला लभनवाकनी नटाने गायानी अत प्रकृति सीएन दिखे अब एन एवट त्यागन देवल एति के अतन इन शातम ये वगे देवाल पड़ी दुखाती है එන්න තෙමි තෙමි යමු නන්දා උඩවත්ත අදර ගිපද රචිකාව ගේ පද සංග්‍රහය නම් කරලා තියෙන එන්න තෙමි තෙමි යමු දෙවෙනි විරාමයේ ගන්න කලින් මෙහි තියෙනවා හරි අපූර්ව කාව්‍යකරණයට ලක් වෙච්ච කවි පන්ති ගණනාවක් ඒ අතරේ මට මේ බොලින්ම සටහන තුල දීලා ඇති සටහන තුල තියෙන එක් කවියක් හිතට වැදුනා හැම කවියක්ම ඉතාමත්ම ලස්සනයි ඒ වගේම තමයි සමාජගත කරන්නට පණිවිඩයක් තියෙනවා කලාකීර්ති W.A. අබේසිංහ සූරීන් තමයි මේ පෙරවදන සඳහන් කරලා තියෙන්නේ එතුමාගේ පෙරවදන ටිකක් දීර්ඝයි නමුත් ඒ දීර්ඝ පෙරවදන තුල ගීත රචනා සරණියක ලියලා තියෙන කොටසක් මම ඔබට කියන්න මේක මේ එන්න තෙමි තෙමි යමු අමාවැස්සේ කියන ගීතයේ තුලම නිර්මාණය වෙලා තියෙන පද කීපයක් නිවා සංකාසෝ තැවුල් මනසේ निराமிස ප්‍රීතියම ලැබසුවසේ දකිමු කරුණා නිදානය සිතුසේ නිවි සැනසේ ඉන්න පිය සබඳේ විරාමකෙන් අනතුරු අපි අලුත් මොනක හෙමු विरामेन अनतुरु अपि अलुत् सोदानम् प्रवीणगे पद रचिकावक् लेखिकावक् वन नंदा उडवत्त महत्मे समगिन कथा बह करामे दैन हुंगाक् वेलावट मे कांताव निसि तन नै समहार कोट्टासयक् किनो निसि तन नै किला तव कोट्टासयक् किनो समतन नै किला हरियट मोय देके मुखद ओने अपिट अपिट ओन करन्ने मम नम् हितन विधियट निसि तनय अवश्य वेन्ने ए कियन्ने समतन तियन समतन कीन के अदहस मुखदीन का मट तीन कटलू दमतन कीन के दंग मम विदेश सहन काल हिट पुनीसा यांग यां तंग राजकारी वल्ट वेड वल्ट गीनीसा समतन कीन के सिद्धवेला तीन दी मन देखा एक मे मेहे आयटे एक अवबोधे तीन दिखे मट तेरे ये समतन के आने सम बैठ मुन बर बैठते मुना उकुट गेवन एक विधि एक विधि बैठ गेवन එතකොට මේ එයාලා මේ කාන්තාවොත් පිරිමි හා සමව වැඩ කරන පිරිමි කියනවා දැන් සමහර කරන්න බැරි කෙනෙක් හිටියොත් කරන තියන අය ඉන්නවනේ දැන් හැමෝටම එක වගේ ශක්තිය නැහැනේ ඇත්තම පිරිමි ශක්තිය වැඩි ගෑනු ශක්තිය අඩුයි බර වැඩ කරන්න ගියාම පිරිමි කරන වැඩ ගෑනුන්ට කරන්න බෑ නමුත් සමහර කාන්තාවෝ ඉන්නවා මේ ඒක ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය තුළම ඒක තියෙනවා මේ මේ අම්මා කෙනෙක් එන්න ඉන්න කෙනෙක් නේද එයාගේ සනිරේ හැදිලා තියෙන විදිය වෙනස්. ඉතින් නමුත් සමතැනට ගියාම වැටු ගන්නකොට පිරිමි කියනවා සමතැන නම් ඕගොල්ලෝ වැඩ කරන්නේ. එහෙම කියනවා. එතකොට රාත්‍රී සේවය කරනවා කාන්තාව 10න් පස්සේ යන්ත්‍ර සූත්‍ර වොෂ් කරන්න මේ සුද්ධ කරන්න. අර පිරිමි වගේ මැඳලා බූට්ස් දාලා ඇවිල්ලා ඒගොල්ලෝ අර මැෂින් වැඩ කරන අය ඉන්නු. समहारा इन फैक्टरी वे करना पिरी वगे उड नगला वो मेषीन गलवल गलव उड नगिन वेड महा बार वेड करना समत हेम वेड करना गल समत मार वगे उकमे එකම වෘත්තීය ස්වභාවය තුළ වැඩ කරන ගැහණු පිරිමි දෙපක්ෂයටම වැටුප කිසි වෙනසක් නැහැ හැබැයි ලාංකික සමාජය තුළ කාන්තාව තමයි ආර්ථිකයට දැඩි දායකත්වයක් සපයන්නේ මොකද අපි බැලුවොත් ඇඟලුම් ක්ෂේත්‍රය තුළ ඒ වගේම තමයි ගොවිතැන තුළ ඒ විතරක් නෙවෙයි විදේශගත වීම මේ සියල්ල තුළ වැඩි ප්‍රමුඛතාවක් තියෙන කාන්තාවෝ හැබැයි
කාන්තාවකට වැටුප් ලැබීම ඒ වගේම තමයි අනිකුත් දීමනා වරදාන වරප්‍රසාද ගන්න ගියාම හරි ඛේදනීය තත්ත්වයක් උද්ගතලා තියෙන මේ 2023 අපි කතා කරන මොහොතේ ඒකේ යම් යම් සාධනීය වෙනස්කම් ඇති වෙලා තිබුණාට බහුතරයක් ස්ථානවල ඒ සාධනීය වෙනස්කම් ඇති වෙලා නැහැ. ඔව් ඉතින් එහෙම මෙහෙමයි. ඇත්තටම දැන් අපි ගුරු වෘත්තිය ගත්තොත් වෙනසක් නැහැනේ. එතකොට යම් යම් ආයතන මට්ටමේ මොනවා හරි ලිපිකරු වෛද්‍යවරු දැන් රජයේ රැකියා උසස් නිලධාරී තත්ත්වයට එන්න කිසි කෙනෙකුට එහෙම වැටුප බාධාක් කියලා නැහැනේ. එහෙම බාධාවක් වෙලා තියෙනවා නම් මං හිතන්නේ සමහර ගොවිතැන්පත් කරන කාන්තාවන්ගේ ශක්තිය අනුව සමහර වැටුප පොඩි වෙනසක් වෙලා ඇති කම්කරු වෘත්තිය වගේ එහෙම. ඉතින් මේ ඒ කොහොම වුණත් මේ ওই සමතනේදී මේ අර වගේ ප්‍රශ්නක් තියෙනවා. මේ මං කියපු විදිහේ විදේශයන්ගේ වගේ වැඩ කරනකොට ලොකෝ දැන් මේ මේ රටේ ඒක එච්චරම බලපාන්නේ නැද්ද කියලා මම දන්නේ නැහැ. වැටුප් තල ගැන ඇත්තට මට ලොකු අවබෝධයක් නැහැ. මේ කොහොමද මේ වැටුප් වෙනස් වෙනවද කියන එක. නමුත් අර වගේ තැන්වල නම් ඒ සම වැටුපට සමව වැඩ කරනවා කට්ටිය. මේ මොකද මම ඒ පැත්තට බැහැලා ටිකක් මමත් වැඩ කරපු නිසා මම ඒක දැක්කා. මේ එතකොට මේ ඒ තැන්වල නම් ඉසිතන ලැබුණා නම් පොඩි දෙයක් කරගෙන ෂේප් එකේ වැඩේ කරගෙන එන්න පුළුවන්. එහෙම දැන් තියෙනවා. ඉතින් මේත් ඉතින් කාන්තාවෝ මේ දැන් අම්ම කෙනෙක් වෙන්න ඉන්න කෙනෙකුට රෑ එළි වෙනකන් වැඩ කරන්න බෑනේ. ඉතින් එතකොට ඒ අයට එළි වෙනකන් වැඩ කරන ජොබ් එකක් හම්බවුනොත් හරි අමාරුවෙනි. ඉතින් එහෙමනම් එයාට ලැබෙන්න ඕනේ ඇත්තටම මේ ගැලපෙන ජොබ් එකක්. ඉතින් ඒ හින්දා ගැලපෙන විදිහට ඒවා කරනවා නම් හොඳයි කියන ආකල්පය තමයි මගේ නම් තියෙන්නේ. මොකද අපි සමාජයේ රැක ගන්නත් ඕනේ, මාතෘත්වයේ රැක ගන්නත් ඕනේ, දරුවෝ හදා ගන්නත් ඕනේ, ආර්ථික රැක ගන්නත් ඕනේ. සමාජයක අපි ජීවත් වෙන්නේ අම්මා කෙනෙකුට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම් සම්භාරයෙන් ඇයි ඇයි අපි අම්මා කෙනෙක්ට විතරක් ওই වගකීම හැම තැනදීම අපි කියන්නේ කාන්තාව තමයි ඉස්මතු වෙන්නේ. ඔව්. දිනයක් වෙලා ඉන්නකොටත් වගකීම් වැඩි කියනවා. තරුණියක් වුණාමත් වගකීම් වැඩි කියනවා. බිරිඳක් වුණාමත් ඒක එහෙමමයි. ඊට පස්සේ අම්මා කෙනෙක් වුණාමත් එහෙමයි. ඒ කාන්තාව වාසයට මේ තරම් වගකීම් දෙන්නේ කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ අම්මා තමයි පවුලේ මූලිකයා. පියා තමයි පියා පියා කියලා කියනවා. ඒ අපිට වෙනස් කරන්න බැරි. ඒක වෙනස් කරන්න බෑනේ. ස්වභාවයෙන්ම අම්මා වෙන්නේ අම්මනේ ගෑනු ළමයෙක්. මේ සම්මතය තුළ හරි මව පියා කියන එක අපි ඒ නාම දෙක හරි. හැබැයි ඇයි අපි වැඩ කොටස් වලට බෙදාගෙන මේක අම්මගේ කොටස මේක කවුරුත් කරන්නේ නැහැ. මේක තාත්තගේ කොටස. හැබැයි එහෙම තියෙනවා. දැන් එහෙම කරගන්න පුළුවන් අය ඉන්නවා. දැන් මම දකිනවා තම දැකපු අය ඉන්නවා. දැන් මේ මම මේ උදාහරණ ගන්න ඇත්තට මගේ දුවගේ ගෙදරින්. ඒ කියන්නේ මේ දෙන්න එතන ඉන්නේ සුදු මහත්තේ මගේ පුත් බැඳලා ඉන්න පුතා ඒ විදිහ කෙනෙක්. ඒ දෙන්න එයාට හරි අවබෝධයක් තියෙනවනේ. එයා ඔයා එයා කොටසක් කරනවා, එයා කොටසක් කරනවා, එයා ඒ දෙන්න බෙදාගෙන ටික කරගෙන යනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි යාලා කරන්නේ. හම්බත් කරනවා, වැඩත් බෙදාගෙන කරනවා. දැන් අපේ අය තමයි බදාගෙනම කරන්නේ ගෙදර. ඉතින් ඒක පුංචි ගානෙන් තමයි මේක උරුවෙච්ච නැතිකම. සෑහෙන කාලයක් තිස්සේම අපේ අම්මලා පුතාලාට තනුකු තැනක් දුන්නා. පුතාලාට වැඩ කරන්න දුන්නේ. පුතාලා උයන්ට දන්නේ නැහැ. පුතාලා මේ ගෙදර වළංගු හොදන්න අර සාමාන්‍ය කතා බහ කියනවා කියන එක හොඳ කතාවක්. පුතාලා ඉන්නේ කොට්ටෙට තියන්න කියලා. හැබැයි දුවලා ඉන්නේ කොට්ටෙට තියන්න නෙවෙයි. ඉතින් පුතාලාට විශේෂ තැනක් දුන්නා. පවුලේ පිරිමි ළමෙන් ආදරේම අනාර්ථයක් බවට පත් වෙලා තියෙනවා වර්තමාන සමාජය තුළ. මොකද අපි දැකලා තියෙන හුඟක් වෙලාවට ඩ්‍රග් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කතා කරනකොට පුතාලා මේ දේවල් වලට ඇබ්බැහි වීම අම්මගේ අර නිමක් නැතිව සීමා සහිතව නෙමෙයි සීමාවක් නැතිව දෙන ආදරයක් යම් බලපෑමක් වෙලා තියෙනවා මේ වගේ දේවල් වලට. ඔව් ආදරයත් එක්ක මේගොල්ලෝ මුදලුත් දෙනවනේ. ආදරේ එයාලා හරි පාලනයකින් දෙනවා නම් ඕක වෙන්නේ. හැබැයි එයාලා මුදල් දීම තමයි එතන වැරදි. එතනදී මුදල් මං හිතන්නේ අම්මලා ආදරේට අරවා මේවා කන්න ගන්න ආදරේ නෙවෙයිනේ හරියට විග්‍රහ කරගත්තා. හරියටම කියනවා නම් ඒක හතුරුකම. ඇත්තම කියනවා නම් ඒක ආදරයක් නෙමෙයි හතුරුකම. හරියට ආදරේ කරනවා නම් ළමයට නිසි විදිහට අර මොකද්ද කතාවක් තියෙනවනේ හැඳි ගන්න නැති හොද්ද වැඩක් නැහැ කියලා. හැඳි ගාලා ඒ වගේ පිරිමිලර වුණත් ගෑන්දර වුණත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනදී අවවාද කරලා දඬුවම් දීලා හදාගන්න. මොකද මමත් පොඩි මමත් අම්ම කෙනෙක් අවුරුදු පොඩි දෙන්න එකක අවුරුදු මේ ඇඩ්වාන්ස් ලෙවල් කරනකන් අවුරුදු 16ක් 18ක් වෙනකන් මගේ දරුව දෙන්න මම තනියම හදාගත්තේ මේ 10 12 ඉඳන්. නමුත් කිසිම කරදරයක් ප්‍රශ්නයක් වුණ නැහැ කොළඹත් හිටියේ ගොළු. ඉතින් ඒ වගේ මේ වෙලාවකට මම අම්මා කෙනෙක් වුණා වෙලාවකට තාත්තත් වෙලා තියෙනවා. මොකක් කියලා සැර වෙලා තියෙනවා.
කවදාවත්ම සල්ලි දෙන්නේ නැහැ ඒගොල්ලන් අතර අනවශ්‍ය විදිහට දේවල් ගේන්න යන්නේ. අපි බඩු ගෙනල්ලා අපි ගෙදර කෑම හදලා දෙනවා. උයලා දෙනවා ළමින්න කන්න දෙනවා. සමහරවල් රෑ දෙකටත් මම පෙෂකුරුකේ දාලා කෑම හදලා තිනවා වැට්ට යන්න. පාන්දර 4ට වැට්ට යන්න. ඉතින් අම්මලාගේ අතින් ඒ රෝල් එක සිද්ධ වෙන්න ඕනේ ඇත්තටම. එතකොට ළමයා හදා ගන්න පුළුවන්. ඒකට සහයෝගය තාත්තා දෙන්න ඕනේ. දෙක දෙන්නම මේ ගෙදර ඒක අරන් ගියොත් තමයි වගකීම් කොටස බෙදාන කරගෙන යන්න ඕනේ ඇත්තටම. අර සම්ප්‍රදාය තුල හැමදේම අම්මට විතරක් පවර්ලා කරන්න බෑ. ওই සහයෝගයේ පියාගෙන් අනිවාර්යෙන් ලැබෙන්න ඕනේ. සමහරු පත්තරේ බලාගෙන ඉන්න සමහරු පොතක් පතක් කියවන උරලද ඇත්තටම නෙවෙයි රැකියාවට යනවා නම් ඒ දෙන්නම බෙදා හදාගෙන ඒ වැට්ටි කරනවා නම් තමයි ඒ පවුලේ දරුවොත් හරගින් සාර්ථක පවුලක් සිද්ධ වෙන්නේ. ඔව්. වර්තමානයේ වෙනකොට මේ අපි කතා කරන මොහොතේදී මේ ආගම පිළිබඳව කතා කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ආගම කියන්නේ මොකද්ද කියලා හරි හරයක් කරගෙන ඒ තුල ජීවත් වුණු පුද්ගලයින් කොහොමද හැසිරෙන්න ඕනේ ඒ වගේම තමයි ඒ හැසිරීම තුළ තවයට යම් ප්‍රශ්නයක් ඇති වෙනවාද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙන යුගයක තමයි මම ඔබෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. එක් එක් ආගම් තියෙනවනේ සෑම ආගමකටම අපි ගෞරව කරන එක හා සමානම ඒක තම තමන්ට කැමති ආකාරයට තම තමන් කැමති ආගමකට ඒ වැඳුම් පිළිවෙත් ඒ ආගම ඇදහි මේ කටයුතු කරන්න පුළුවන්. අපි ලාංකීය සමාජය කියලා කියන්නේ විවිධ ජාතීන් ජීවත් වෙන රටක් විවිධ ආගම් එක සහෝදරයන් බැඳුණු රටක්. ඉතින් මේ එක් එක් ආගම් වලින් කාන්තාවන් විශේෂයෙන් කාන්තාවන් කෙරෙහි දක්වන ප්‍රබුද්ධ ආකල්පය පිළිබඳව මේ කියවා ගැනීම කොහොමද? දකින්නවා. දැන් ඇත්තටම විශේෂයෙන් අපි දකින්නේ බෞද්ධ පරිසරය බෞද්ධ පන්සල් වලට යන කාන්තාව. එතකොට පල්ලි වලට යන කාන්තාව. එතකොට මුස්ලිම් පල්ලි. මුස්ලිම් පල්ලි නම් කාන්තාව යන්නේ නැහැ මං හිතන්නේ. එතකොට ඒක ඉතින් ඒගොල්ලන් බෞද්ධ කාන්තාවන්ට නිදහස් දුන්නේ අපේ බුදුහාමුදුරුව ප්‍රජාපති ගෞතමීගේ ඉඳලා. එතකොට එතන ඉඳන් ආපු ඒ සංස්කෘතිය උපරිම වශයෙන්ම බෞද්ධ කාන්තාවට ලැබිලා තියෙනවා. ඒ අනුව ආගමික ආගම හදාගන්න කිසිම බාධාවක් බෞද්ධ කාන්තාවන්ට නැහැ. ඒ නිදහස තුල ලංකාවේ පළවෙනි ජනාධිපති අගමැතිනුයි ලංකාවේ කාන්තාවක් නේ ලෝකෙම නේද? ඉතින් ඒ අනුව ඒ උපරිම නිදහස මං හිතන්නේ බෞද්ධ පරිසරය තුල කාන්තාවට ලැබිලා තියෙනවා. එතනදී ප්‍රශ්නයක් තියෙනවා මේ ලැබුණු නිදහස ඒ ධර්මානුකූලව නෙවෙයි බොහෝ දෙනෙක් මේ දකින්න රොඩු අරගෙන තියෙනවා මේ සමාජයේ. දැන් මම කතා කරනවා මමත් හිටියා දියුණු රටක. එතකොට මම දකිනවා ඒ රටේ තියෙන රොඩු මේ රටේ ළමයි පාවිච්චි කරන්නේ. අහ මේ මේ වැඩක් නැති දේවල්. දැන් ඒගොල්ලෝ වැදගත් විදියට ඉන්න නෝනලා මහත්තුරු හරියට ඒගොල්ලෝ එහෙ ඉන්නවා. දැන් මෙහි කට්ටිය දැන් අර මේ මේ අපිට නොගැලපෙන විදිය දැන් ඒ සමහරලාට ඒගොල්ලෝ ඉන්නේ හොලිඩේ එකට මෙහාට සමහරු එන්නේ. ඒ ඇවිදින්න ඒගොල්ලෝ මූදු වෙරළේ ඇසිරෙන්නේ. එයාලට අර දේශගුණයත් එක්ක තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න. සීත කාලේ අවුරුදු මාස 6ක් විතර දිග කාලයක සීතලට ඇඟ වහගෙන ඉඳපු අය පොඩ්ඩක් ඉරේලිය වටනවා ගන්න. ඒගොල්ලෝ ඇඟ ඇරගෙන ඒ විදිහට ඇඳුම් ඇඳගෙන මූදු වෙරළ ඉන්නවා ඇවිදිනවා ඒ විදිහේ පේනවා. අපේ කට්ටිය හිතනවා ඒක තමයි හොඳම දේ කියලා. ඇත්තටම ඒ වගේ රැවටිලා තියෙන බව පේනවා. ඒ නිසා අන්න ඒ වගේ රැවටිලි වලට අහු වෙලා තියෙනවා කියලා මට පේනවා. ඒ වෙන් යන් සමාජයකට මේ අපේ සමාජයේ තුළ මේ සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා මේ ආගම බිස්නස් එකක් ව්‍යාපාරයක් වඩපත් කරගෙන තියෙනවා. දැන් හුඟක් වෙලාවට දැන් බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුළ සියල්ලන්ටම එක විදිහරනේ සැලකුම් කරලා තියෙන එක වෙනසක් සිද්ධ වෙලා නැහෙනේ. එතකොට දැන් කාන්තා පාර්ශවය ගැන අපි කතා කරනකොට කාන්තාවන්ට අර නිදහස තියෙනවා කියලා අපි කියුවට සමහර තැන්වල ප්‍රශ්නකාරී අවස්ථා තියෙනවා. ලාංකීය සමාජය තුළ අපි දන්න කාරණාවක් දන්ත ධාතුන් වහන්සේ පදම්වන්නේ හිමමාලා කුමරිය. ඔව්. කෙස් වැටේ සංගවාගෙන. ඔව්. ඉතිහාස කතා අනුව ඒ වගේම තමයි අපේ ජයශ්‍රී මහබෝධීන් වහන්සේ ගැන කතා කරන්නේ සංගමිත්තා. සංගමිත්තා මහ රහත් ත්‍රිණීන් වහන්සේ තමයි වඩාමානේ. හැබැයි ඔය කියන කාන්තා පාර්ශවයේ තියෙන ඔය දේ ඔය සියල්ල ලංකාව තුළ ස්ථාපිත කළාට ඔබට මට සාමාන්‍ය කාන්තා විදිහට කවදාවත්ම ඒ ස්ථානවලට ඍජුව යන්නට අපිට හැකියාවක් නැහැ. එහෙම බාධා තියෙනවා. දැන් ජයශ්‍රී මහබෝධී ගාවට අපි එළි ඉඳන් වැඳලා ඉන්න ඕනේ. එතකොට මේ එතින්ට යන්න මං හිතන්නේ ඒගොල්ලෝ යම්කිසි ආරක්ෂක වැඩපිළිවෙලක් කරනවා කියලයි ඉතින් අපි දැනගෙන තියෙන්නේ. ඒ ආරක්ෂක වැඩපිළිවෙල තුළ හැබැයි ප්‍රමුඛ පැලැන්තිය අයට යන්න කිසි තහරමක් නැහැ. ඔව් ඒවා ඉතින් අපි ටිකක් විමසිල්ලෙන් අපිට කතා කරන්න සිද්ධ වෙනවා නේද? ඔව් එහෙම එකක් තියෙනවා ඇත්තටම. ඔව් ඔව්
එහෙම මේ අපිට විමසන්න සිද්ධ වෙන තැන් තියෙනවා. I think ඒ කියන්නේ නම් පොඩි කනගාටුවක් අපිටත් දැනෙනවා. අපි තාසේ ජයසීමා බෝධිගෞඩකින් වැඳලා ළඟටම ගිහිල්ලා දැන් අපි මේ කාන්තාවන් පිළිබඳ කතා කරනකොට දියණියකට ඒ වගේම තරුණියකට මවකට මිත්තණියකට කියලා කිසිදු වෙනසක් නැහැ. මේ සමාජය තුළ සිද්ධ වෙන ප්‍රචණ්ඩත්වය දවසින් දවස තමසින් දවස වැඩි වෙනවා අපි දැකලා තියෙනවා. विशाल मे मत ओदूरती मंगिता व्यापारिक पिटपास व्यापारिक इतकोड़े अभी दाने अतम हरियटम नमूति व्यापार हेमदाम दिन प्रवृत्ति अभी पेनवा इतकोड़े मे अमहिता मे प्रचंड अड़वेन एवं विकृति वृत्ति मनस्थी मीन विन इस अटे मीनस उत्तर के दुन के कांता अन्न पुलवा मुद्दे पशु तिबुना की ऐ थिंक एत्र इसर कले अंडे अपे कले अपे अपे अवृत पनाक उड़ी अवृत पनाक उड़ी अभी कुछ दहसे समाज किसी दस आंडल उन्ना गेन मेम कड़ लेकिन मेम अभी तेल दिखे दूगन गीन तीन हेन्दा अभी तेन्दा स्कूल से तीन भूमि तो हे देख मीन इलामे बेल धर आप धर इलामे सिगरेट का मऊपिंक हंगाने दंग हेम कर तरह मे समाज वाणिज्य विना विकृत तीन एक क्रमक्रमे क्रमक्रमे सिद्ध विचदिया කනගාටු වෙන්න තමයි ඒ ගැන තියෙන්නේ ඇත්තටම අක්ක අපේ මේ ගේපද සංග්‍රහය පිළිබඳව කතා කරමු එන්න තෙමි තෙමි යමු දැන් ඔබ නවකතා රචනා කරලා තියෙනවා ඒ වගේම තමයි ලේඛිකාවක් විදිහට තව බොහෝ නිර්මාණ ඔබ යතින් ලියවිලා තියෙනවා ඒ අතරේ ඇයි මෙවැනි ගේපද සංග්‍රහයක් නිර්මාණය කරන්න හිතුවේ ඇත්තටම මේ මේ ගේපද සංග්‍රහය මගේ දෙවෙනි මේ වැඩිහිටියන් වෙනුවෙන් කිරිච්ච ගේපද සංග්‍රහය ප්‍රථම එක නන්දනී පෙම ගී පොත දෙවෙනි එක එන්න තෙමි තෙමියම් ගී පොත මේකට මේ මම අර මේ කොරෝනා කාලේ පොඩි සෑහෙන ටිකක් නිදහසකින් ගෙදර හිටියා ඒ ඉන්න කාලේ තමයි අතරම ඊට කලින් මේ එන්න තෙමි තෙමියම් ගීතේ පටිගත කරලා තිබුණේ ඒ කොරෝනා කාලේ ඉන්න වෙලාවේ මට මේ නිදහසේ මම මාධ්‍යවලට සමන් දුන්නා මට නිකන් ලොකු නිදහසක් තිබුණා වැඩි ඇවිද්දෙත් නැහැ කොහෙවත් ඒ ඒ ඒ කාර්ය තමයි ගීත ටික ලියුනේ ඇත්තටම ඉතින් ඒ අනුව මේ හිතුණා මේ ගීත පොතක් කරන එක හොඳයි ඒක සමීක්ෂණයකට දාන්න ඕන කියලා ඒ අනුව පුස්තකාල පරීක්ෂණ සියමන්ලේට මම මේක දැම්ම ඉදිරිපත් කළා 21 ඒක පාස් වෙලා තිබුණා ඉතින් 23 වෙනකන් එක එක ඉතින් ওই ප්‍රශ්නත් එක්ක එතන ආයතන මට්ටමේ තිබුණා දැන් 23 තමයි මුත මුද්‍රණය වුණේ ඒ අනුව මේ කියන්නේ අර කොරෝනා කාලේ තමයි මේකේ ගීත ටික ලියුනේ ඇත්තටම කලා ජීවිතයේ දැන් වසර කීයක් වෙනවද කලා ජීවිතයේ වසර 45ක් විතර වසර 45ක් ඔව් අඩ සේවසක වසර 5යි ලපටි කාලෙන් පටන් ගත්ත නිසා දිග කාලයක් දැන් මත් වයසයි තමයි ආපස්සට හැරිලා බලනකොට ඒ පිළිබඳව සතුටුයිද ඇත්තටම ඉතින් මේ කරානේ මොනවාරි ජීවිතේ සමහර කාල පවතින යමක් කරලා තියෙනවා පවතින යමක් කරලා තියෙනවා සමහර කාලවල පොඩි පොඩි මං කිව්වර දැන් දරුවෝ පොඩි කාලේ ඒ කාලවල දේවල් සිද්ධ වුණේ නැහැ ඒ ඉතින් ජීවිතේ අම්ම කෙනෙක් කැරියට වගකීමක් තියෙනවා නේද එතකොට ඒවා ඉස්ස කරගෙන පුළුවන් වෙන හැම වෙලාවකම දෙයක් කරලා තියෙනවා ඔව් දැන් ඔබේ අනාගතේ තව මොන හරි බලාපොරොත්තු හිතේ තියෙනවද ඉෂ්ට කරගන්න බැරුණ මම මෙන්න මේ දේ කරන්න ඕනේ කියලා එහෙම දෙයක් තියෙනවද ඇත්තටම මට කිසිම ලොකු බලාපොරොත්තුවක් නැහැ මේ දැන් ඉතින් සතුටින් සමාදානෙ බෞද්ධ කාන්තාවක් හැටියට ධර්මානුකූල ජීවිතේ තව ටිකක් වර්ධනය කරගෙන ඉදිරියට යාම ඇර වෙන බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ ලෙසම ළඟා කරගන්නට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ලේඩිස් ඔන්ලි වැඩසටහනෙන් අවසන් වශයෙන් ඔබට යම් ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්න අසන්නන් පිරිසක් ඉන්න ඔබ වට එකතු වුණු එයාට ලබා දෙන පණිවිඩය මොකද්ද ඇත්තටම මෙහෙමයි ජීවිතේ සුන්දර දෙයක් නෙවෙයි කොතනකවත් සුන්දර මල් යහනාවක්වත් සුන්දර ගංගාවක්වත් නෙවෙයි බොහොම බාධා කම්කටොළු හැම දෙයක්ම තියෙන එකක් විශේෂයෙන් කාන්තාවන්ට ඒවා ටිකක් වැඩියෙන් දැනෙනවා ඒ වගේ දේවල් තියෙනවා ඉතින් ඒ කොයි දේ තිබුණත් තමුන්ගේ ආත්ම අභිමානයක් තමුන් ගැන ඇති කරගෙන තමුන්ට යම් ශක්තියක් තියෙනවනම් ඒක දිනු කරගන්නට
පසුබහින් එපා කියන එකයි මම කියන්නේ. එහෙම කළාම නියම තැන කවදාහරි ලැබෙයි. ඒකට හරි දෙයක් කළොත් හරි ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ නිසා පසුබහින් නැතුව දෙයක් කරගෙන යාම සුදුසුයි කියන එකයි මම හිතන්නේ. වැඩසටහන අවසන් කරන්න කලින් ඔබේ ගීත තුල ගීත සංඛ්‍යාත්මක කීයක් රචනා කළාද කියලා තේරෙනවා? මම හිතන්නේ 100කට වැඩි. හරි. ඒ 100කට වඩා වැඩිපුර ලියවුණු ගීත අතරේ ඔබ වඩාත්ම කැමති අර සඳපළුවෙන් නුඹ වෙන්නේ කියන ගීතය. ඒකට කැමතියි. මොකක්ද ඒකේ රහස? ඒකේ රහස කියන්නේ ඒක මේ ඒකට මට මේ බහුතරයක් ගත්තොත් ජනප්‍රිය පැත්තෙන් ගත්තොත් නන්දනී පෙම ගීතයට ගොඩක් දෙනෙක් ඇලුම් කරනවා. මට ලැබුණු කමෙන්ට් මේ විදේශවල ඉන්න අයගෙන් ඒගයි මම මේ මගේ ජීවිතේ මේ කතන්දරේ මේක ලියලා තිනවා මේකට මම ගොඩක් ආසයි මේ අපේ පවුලේ කතාව ඒ වගේ හුඟක් දෙනෙක් මට එහෙම කියලා තිනවා ඒ අත්දැකීමත් එහෙම එකක් මගේ මාත්‍යා පිටරට ඉන්න කාලේ එයාගේ තිබුණු හැඟීම් එතකොට මටත් දැනෙච්ච දේවල් ඉතින් ඒ සංවේදී බව මේ ගීතේ තියෙනවා ඇත්තටම ඉතින් විදේශයක ඉන්න කෙනෙකුට තමුන්ගේ බිරිඳ සම්බන්ධයෙන් ලොකු කැක්කුමක් වගකීමක් හැමතිස්සෙම හිත ඇතුළේ කැකෑරෙනවා. ඉතින් එතනදී ඔහු බලාපොරොත්තු වෙනවා ඔහු වෙනතුරු හොඳින් ඉඳී කියලා. ඉතින් මේ ගීතේ එහෙම බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ. ඉතින් මම දැක්කා මේ ගීතයකට මේ ඔය YouTube නාලිකාවල පුද්ගලිකව ඒගොල්ලෝ හදාගත්තු ෆොටෝස් දාලා හදපු වීඩියෝස් එහෙම බොහොම බහුතරයක් තියෙනවා ගීත. ඉතින් ඒ වගේ උඟක් දෙනකොට සතුටක් තියෙනවා ඇත්තටම දැනෙනවා. ඉතින් කාට හරි එක දැනෙන දෙයක් වටිනා දෙයක් මොනවාරි පණිවිඩයක් දුන්නා නේද කියලා. ඒක අවසන් වශයෙන් ගෙවුණු විනාඩි කීපය ලේඩිස් ඔන්ලි වැඩසටහන පිළිබඳව ඔබට මොකද හිතෙන්නේ? මං සතුටුයි. ඒ කියන්නේ දැන් අපි ගොඩක් දේ කතා කළා. අපේ පුද්ගලික දේවලුත් කතා කරා, සමාජ දේවලුත් කතා කරා. ඉතින් මේ දේවල් තුලින් යම්කිසි කෙනෙකුට ජීවිතයට ගන්න අත්දැකීම් තියෙන්න පුළුවන්. නිර්මාණ පැත්තෙන් හෝ වේවා කාන්තාවන් හැටියට සමාජයේ මූණ දෙන පැත්තෙන් හෝ වේවා අපි කළ අපි කොහොමද දෙයක් කරන්නේ අපි සමාජයේ කොහොමද අභියෝගයට මූණ දෙගෙන යන්නේ වගේ දේවල් අපි කතා කළා. ඉතින් ඒ වයින් අහන අයට යම් දැනුමක් ශක්තියක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ දැනුම ලැබෙන ආකාරයට අපේ නිවේදක තුමිය ඔබතුමිය මේක බොහොම මේ අගේට මෙහෙවගෙන යනවා. මම ඒ ගැනත් බොහොම සන්තෝසයි. ඉතින් මේ වගේ වැඩසටහනක් ඇත්තටම සුදුසුයි අපේ සමාජයේ කියන එකයි මගේ කල්පනාව. බොහොම ස්තුතියි ඔබතුමියට. ඉතින් අර සඳපළුවෙන් බලන්නකෝ ගාක් ලස්සන ලෝකයක් අපිට පේනවා. හැබැයි ඒ ලෝකේ හොයාගෙන යන වගකීමට පුංචි පුංචි දේවල් ටිකක් අපිට එකතු කරන්න විතරයි පුළුවන්. ඒ ලෝකේ හරි හැටි හොයාගෙන යන වගකීම හරි පාරද යන්නේ වැරදි පාරද යන්නේ කියලා ඔබ තමයි තීරණය කළ යුතු වන්නේ. අන්නේ තීරණයට යම් රොකුලක් එකතු කරන්න තමයි අපි මෙවැනි සම්පත්තායකින් ලේඩිස් ඔන්ලි වැඩසටහන තුළින් සම්බන්ධ කරගන්නේ. අද අපි සම්බන්ධ කරගත්තේ ප්‍රවීණ ලේඛිකාවක්, ප්‍රවීණ ගීපද රචිකාවක්, ඒ වගේම ගුවන්විදුලි ශිල්පිනියක් වුණු නන්ද උඩවත්ත මහත්මිය. බොහොම ස්තුතියි ඔබතුමියට අපිත් එක්ක ලේඩිස් ඔන්ලි වැඩසටහනට සම්බන්ධ වෙලා. මම කැඳවීම ගැනත් බොහොම ස්තුතියි මේ හැම දිනාටම. ඔව්. අපි ඇය ආස කරන ගීතේ කොටසක් සමගින් තමයි සමගින යන්නේ. අපි තවත් දවසක මොන ගහමු? එහෙම හොඳයි. අපි කතා කරමු. ස්තුතියි. ගෙන් යන්න. සුබ දවසක් ඔබට. නින්ද පාවෙලා නැතඳ හරස් විනා නන්දනීය පෙම සැඩරලු වියම වෙස්වා නින්ද පාවෙලානේ තඳර උඹ හරස් වෙනා මේ මුසාවස තිටුව